ආයිබෝන් කියලා පිළිගන්න අපේ ප්‍රයිම් මූව යාළුවෝ ටික ප්‍රයිම් මූවස් ලවස් චැනල් එකට. මොන අදත් මම ආවා තවත් ප්‍රයිම් මූවර් ලෝකේ සද්දන්තයක් ගැන විස්තර ටිකක් කරන්න. මම කලින් වීඩියෝ එකේ කතා කළේ ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන මෑන් TGX එක ගැන තමයි. මම ගොඩක් වීඩියෝ කරලා තියෙන්නේ යුරෝපීය ප්‍රයිම් මූවර් රථ ගැන තමයි. ඒ වගේම ගොඩක් දෙනෙක් කාසත් ඒ රථ සඳහා තමයි. නමුත් මම අද හිතුවා ටිකක් වෙනස් විදිහේ ප්‍රයිම් මූවර් ලෝකේ පෙරලියක් ඇති කරන්න හදන ලෝක ප්‍රකට ස්කැනියා, වොල්වෝ, බෙන්ස් මෑන් වගේ රථවලට අභියෝග කරන්න සූදානම් වන කොරියාවෙන් බිහිවුණු ප්‍රයිම් මූවර් එකක් ගැන ඔයාලට විස්තර කියන්න. ඒ තමයි හයුන්ඩා එක්සියන් රථය. ඉතින් මේ වගේ ප්‍රයිම් මූවර් ලෝකයේ වැදගත් දේවල් සිංහලෙන් ඔයාලට බලන්න තියෙන එකම චැනල් එක ප්‍රයිම් මූවර්ස් ලවර්ස් චැනල් එක තමයි. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන එක තමයි. එතනම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි කතාව පටන් ගන්න. අයින්ඩායි සමාගම් බිහිවන්නේ 1967 දෙසැම්බර් 29 වන දින. මේ වන විට වසර 50ක් පමණ පැරණි සමාගමක් බවට පත්ව තිබෙනවා. මේ සමාගමේ මව ශාඛාව පිහිටලා තියෙන්නේ දකුණු කොරියාවේ සියෝන් නගරයේ. 2013 විට ලක්ෂයක පමණ සේවක පිරිසක් මේ සමාගමේ සේවයේ නියුතුව ඉඳලා තියෙනවා. අයහුන්ඩායි සමාගම මේ වන විට ලෝකයේ තුන්වන තැනට විශාලතම වාහන නිපදවන සමාගමක් බවට පත්ව තිබෙනවා. අයහුන්ඩායි සමාගමේ එක්සියන් ප්‍රයිම් මූවර් එක හඳුන්වා දෙන්නට පෙර ඔවුන්ගේ ට්‍රාගෝ ප්‍රයිම් මූවර් රථය ජපන් මිත්සුබිෂි ෆූසෝ රථවල ස්වරූපයට සමානව නිෂ්පාදනය කරලා තිබුණා. 2017 වසරේදී සමාගමේ හෙවි ට්‍රක් රථ වෙළඳාමේ වර්ධනයක් ඇතිකර ගැනීමට යුරෝපීය ප්‍රයිම් මූවර් රථ වල පෙනුමට එහි ඇති පහසුකම් අංගෝපාංග ඇතුළත් කර රථයක් වෙළඳපොළට එකතු කිරීමේ අරමුණේ ප්‍රතිඵලයක් විදියට තමයි හයුන්ඩායි එක්සියන් ප්‍රයිම් මූවර් රථය කරලියට එකතු වෙන්නේ. මේ රථය ගැන කිව්වොත් මේ ඇතුළත නැත්නම් ඉන්ටීරිය ඩිසයින් සියල්ල බෙන්ස් ඇක්ට්‍රස් රථයේ ඇති ආකාරයට සමානව උපදවා තියෙනවා. ඒ වගේම සස්පෙන්ෂන් ඩැෆ් රථවලට අනුව පිහිටුවා තිබේ. ඒ වගේම වොල්වෝ ට්‍රක්වල වගේ කැබින් එක සකසා එහි නිදා ගැනීම සඳහා ඇඳන් දෙකක් තියන්න පුළුවන් විදියට ඉඩ පහසුකම් ලබා දී තිබෙනවා. මේ රථයේ හයිරූප් මාදිලිය කැබින් එක මීටර් 3.92 උසට නිර්මාණය කරලා තියෙනවා. මේ රථයේ එන්ජින් ධාරිතා දෙකකින් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ඒ හෝස් පවර් 420 හා 520 යන එන්ජින් ධාරිතා වලින් තමයි. මේ වෙනස්කම් සිදු කරලා තියෙන්නේ මේ කට්ටිය යුරෝපීය ප්‍රයිම් මූවර් රථ වෙළඳපොළ ආක්‍රමණය කිරීමේ අරමුණින් තමයි. දැන් තමයි හොඳම ටික කියන්න තියෙන්නේ. මේ අය මේ රථය තව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ අය මේ රථයට ස්වයංක්‍රීයව ධාවනය කරන්න පුළුවන් නැත්නම් රියදුරු නැතිව ධාවනය කරන්න පුළුවන් හැකියාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව ජංගම දුරකථනයෙන් පාලනය කරන්න පුළුවන් විදියට සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ වගේ ප්‍රයිම් මූවර්ස් ලෝකයේ වැදගත් දේවල් සිංහලෙන් ඔයාලට බලන්න තියෙන එකම channel එක ප්‍රයිම් මූවර්ස් ලවස් channel එක තමයි. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට කරන්න තියෙන පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා අපිව subscribe කරන එක. එතනම තියෙන bell icon එක click කරලා මම video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් video එකකින් හම්බෙමු.